වෙනදවාගේම අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක් ගයිඩ් YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම. ඔයාගේ ෆෝන් එකට එන මැසේජ්, ඒ කියන්නේ WhatsApp, Viber, Imo මේ විදිහට ඔයාට එන මැසේජ් ඔයා බලන්න කලින් වෙන කවුරු හරි ඔයාගේ ෆෝන් එකේ රීඩ් කරනවා එහෙම නැත්නම් බලනවා කියලා ඔයාට දැනিলা තියෙනවද? එහෙම වෙලා තියෙනවද? ඒත් එක්කම ඔයාගේ ෆෝන් එකේ ටිකක් ඉක්මනට ඩේටා ඉවර වෙනවා. එහෙනම් දැනටමත් ඔයාගේ ෆෝන් එක වෙන කවුරු හරි වෙන කොහේ හරි ඉඳලා ඇක්සස් කරනවා වෙන්න පුළුවන්. ඒ කිව්වේ වෙන කවුරු හරි ඔයාගේ ෆෝන් එකට ලොග් වෙනවා. ඔයාටත් නොදැනීම ඔයාගේ ෆෝන් එක වෙන කවුරු හරි ඇක්සස් කරනවා. ඔයාට එන මැසේජ් WhatsApp, Viber, Imo ඔයාගේ Facebook account එක, ඔයාගේ email account, ඔයා online banking use කරනවා නම් ඔයාගේ මේ online බැංකු විස්තර. එහෙමං කතා කරේ mobile tracker කියන app එකක් ගැන. ඒ කිව්වේ අද Play Store එකේ ඕනතරම් mobile tracker app ගන්න තියෙනවා. සමහර විට ඔයා නොදැනුවත්වම හරි ඔයාගේ ෆෝන් එකකටත් කවුරු හරි මේ mobile tracker app එකක් install කරලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ ඔයාගේ මේ විස්තර ඔයාගේ ෆෝන් එකේ සියලුම දේවල් මේ app එක install කරපු කෙනාට, එහෙම නැත්නම් මේ app එක ඔයාගේ ෆෝන් එකට දාපු කෙනාට වෙන කොහේ හරි තැනක ඉඳලා බලන්න පුළුවන්. අද Play Store එකේ ගොඩාක් දුරට mobile tracker app ගන්න තියෙනවා. ඒ කියන්නේ download කරගන්න තියෙනවා. සමහර විට මේ mobile tracker app එකක් ඔයාට නොදැනීම ඔයාගේ ළඟ ඉන්න කවුරු හරි ඔයාගේ ෆෝන් එකට install කරලා ඔයාට දීලා තියෙන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ ඔයාගේ ෆෝන් එකේ මේ විදිහ app එකක් තියෙනවා කියන්නේ. මේ mobile tracker app එක ඒ කිව්වේ මේකත් mobile tracker app එකක්ම තමයි. මේකෙන් පුළුවන් මේක install කරපු කෙනාට පුළුවන් එයා වෙන කොහේ හරි තැනක ඉඳලා, ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක අල්ලන්නේවත් නැතුව, ඔයාගේ ෆෝන් එක ළඟටවත් එන්නේ නැතිව, ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම දේවල්, ඒ කිව්වේ WhatsApp, Viber, Imo, Messenger, ඔයාගේ Facebook account එක, ඔයාගේ email account එක, ඒත් එක්කම ඔයා online banking use කරනවා නම් ඒ බැංකු වල විස්තර, මේ සියලුම දේවල් ඒ app එක install කරපු පුද්ගලයාට වෙන කොහේ හරි තැනක ඉඳලා ඔයාගේ ෆෝන් එක ඇක්සස් කරලා ඔයාගේ ෆෝන් එකේ තියෙන මේ විස්තර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ගැලරි එකේ තියෙන ඔයාගේ ෆොටෝස් තව තව විස්තර ඒ දේවල් එයාට ගන්න, එහෙමත් නැත්නම් ෆෝන් එකෙන් ඩිලීට් කරලා ගන්න, ඒ ඕන දෙයක් කරන්න එයාට ඇක්සස් තියෙනවා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරපු පුද්ගලයාට. ඒ කිව්වේ මේ ඇප් එක ඉන්ස්ටෝල් වෙන්න තියෙන්නේ ක්‍රම දෙකකින් විතරයි. මෙහෙම ගන්නකො ඔයාගේ ෆෝන් එක ඔයා දෙනවා විශ්වාසවන්ත ඔයාගේ ළඟ ඉන්න යාළුවෙකුට හරි, එහෙමත් නැත්නම් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි, එහෙමත් නැත්නම් බෝයි ෆ්‍රෙන්ඩ් හරි, කාට හරි දෙනවා ඔයාගේ ෆෝන් එක නිතරම පොඩ්ඩක් බලන්න දෙනවා. ඒ අවස්ථාවක ඒ කවුරු හරි මේක ඉන්ස්ටෝල් කරා වෙන්නත් පුළුවන්. ඉන්ස්ටෝල් කරලා ඒකේ ඇතුළ තියෙන සෙටින්ග්ස් හදලා තිබුණොත් මේ මං කියපු දේවල් ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරපු පුද්ගලයාට බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව විදිහක් තියෙනවා මේක ඔයාගේ ෆෝන් එකට එන්න. එහෙම නැත්නම් ඔයා ෆෝන් එක මොකක් හරි ට්‍රබල් එකක් වෙලා, මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ඔයා ෆෝන් එක හදන්න දීපු තැනකින් මේ විදිහට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා දෙන්නත් පුළුවන්. එහෙම ඉන්ස්ටෝල් කරලා දීලා තිබුණොත් පුළුවන් ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරලා දීපු පුද්ගලයාට ඔයාගේ ෆෝන් එකට වෙන කොහේ හරි තැනක ඉඳලා රිමෝට්ලි ඔයාගේ ෆෝන් එකට ලොගින් වෙන්න. ලොගින් වෙලා ඔයාගේ අර මං කියපු සියලුම විස්තර ඒ පුද්ගලයාට ගන්න පුළුවන් වෙනවා. එහෙම තමයි ඒ ආකාර දෙකෙන් තමයි ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක ඉන්ස්ටෝල් වෙන්න තියෙන ක්‍රම දෙක. අනිත් එක තමයි මේ ඇප් එක ඉන්ස්ටෝල් වෙලා මේ ඇප් එක රන් වෙන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඩේටා ටිකක් වැඩිපුර වැය වෙනවා. මොකද මේකට රිමෝට් ලොගින් එකක් තමයි ගන්නෙ. කිව්වේ ඇප් එක ඉන්ස්ටෝල් කරපු පුද්ගලයා වෙන කොහේ හරි PC එකක් හරි ෆෝන් එකක් හරි ඉඳලා ඔයාගේ ෆෝන් එකට රිමෝට් ඇක්සස් එකක් ගන්නෙ. එතකොට ඔයාගේ ෆෝන් එකේ ඔයාත් ඩේටා ඔන් කරලා තියෙන්න ඕන, ඩේටා ඔන් වෙලා තියෙන්න ඕන. එතකොට ඔයාගේ ඩේටා ටිකක් කැපෙනව වැඩි. මොකද ඔයා දන්නේ නැහැ ඔයාගේ ෆෝන් එක ඇතුළත මේ විදිහ ඇප් එකක් රන් වෙනවා කියන්නේ. හරි අපි බලමු මේක දැන් කොතනද ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ, කොහොමද මේක අපි අයින් කරගන්නේ ෆෝන් එකෙන්, කොහොමද අපේ ෆෝන් එකෙන් මේක අන්ස්ටෝල් කරලා දාන්නේ කියලා. ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල. සෙටින්ග්ස් වල ගිහිල්ලා යන්න apps and notification වල. apps and notification වල නැවතත් apps වලට යන්න. apps වලට ගිහිල්ලා බලන්න මේ apps වලට ගියාට පස්සේ apps වල තමා තියෙන්නේ ඔයා install කරගත්ත සියලුම apps මෙතන තියෙන ඔයාගේ phone එකේ run වෙන දැනට. මෙතන ඔයා බලන්න ඔයා මොනාහරි
ඔයාට නොදැනීම ඒ කියන්නේ ඔයා නොදැනුවත්වම ඉන්ස්ටෝල් වෙච්ච ඇප් මෙතන තියෙනවද එහෙම නැත්නම් ඔයා දන්නේ නැති ඔයාට සැක සහිත මොනහරි ඇප් මෙතන තියෙනවද එහෙම නැත්නම් AirDroid මොබයිල් ට්‍රැකර් මේ විදිය මොනහරි ඇප් එකක් මෙතන රන් වෙනවද ඉන්ස්ටෝල් වෙලා තියෙනවද කියලා ඔයා චුට්ටක් බලන්න. එහෙම මොනහරි ඇප් එකක් ඔයාට සැක සහිත මොනහරි ඔයා ඉන්ස්ටෝල් කරගත්ත නැති ඇප් එකක් මෙතන තියෙනවා නම් එතනින් ඔක අන්ස්ටෝල් කරලා දාන්න. ඒ කියන්නේ අයින් කරලා දාන්න. සමහර විට අන්ස්ටෝල් කරන්න යද්දී ඔයාගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අන්ස්ටෝල් කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක රීසෙට් කරලා දාන්න. එහෙම නැත්නම් රීස්ටෝර් කරලා දාන්න. එතකොට නැවත ඔයාගේ ෆෝන් එක අලුතෙන් තිබුණ තත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සියලුම කරදරකාරී කවුරු හරි ඉන්ස්ටෝල් කරලා තියෙන මොබයිල් ට්‍රැකර් ඇප් අයින් වෙලා ඔයාගේ ෆෝන් එක කලින් තිබුණ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එතක මේ AirDroid කියන මොබයිල් ට්‍රැකර් ඇප් එක අපිට හොඳ පැත්තට භාවිතා කරන්නත් පුළුවන්. මේකෙන් අපිට මේක ඉන්ස්ටෝල් කරලා අපි ෆෝන් එක නැති වුණොත් හරි අපි ලොකේෂන් එක කවුද ෆෝන් එක දැනට භාවිතා කරන්නේ ෆෝන් එක කොතනද තියෙන්නේ ෆෝන් එකේ විස්තර සියලුම දේවල් මේ AirDroid කියන ඇප් එකෙන් අපිට ගන්නත් පුළුවන්. මම ඉදිරි වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද මේ AirDroid ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නේ මේක හරියාකාරව වැරදි විදිහට නැතුව හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද කියන එක මම ඉස්සරහ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරොත් විතරයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වගේම tech සහ education වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් ඉක්මනින් හම්බෙමු.